ඔහුගේ ලක්ෂණ හැටියට උණ රෝගයත් සමෙහි ආසාදිත තත්ත්වයකුත් ඇති වෙලා තිබෙනවා රැඳවියන්ට. මෙහිදී මේ වෙනකොට රැඳවියන් 9 දෙනෙක් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඊට අමතරව රැඳවියන් 2 දෙනෙකු 13 වෙනි ඉරිදාත් 20 වෙනි ඉරිදාත් මිය ගිහින් තියෙනවා. මේ පිළිබඳව මරණ පරීක්ෂණ පවත්වලා තියෙනවා. මෙහිදී විවෘත තීන්දුවක් ලබා දීලා තියෙනවා. මේ සඳහා වැඩිදුර පරීක්ෂණ, ඒ කියන්නේ මොන හේතුව මතද මේ මරණ සිද්ධුුනේ කියලා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව ගාල්ල බන්ධනාගාරයට කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ඇවිල්ලා සියලුම නිලධාරියමුයි නේමසිකියුනි පරීක්ෂා කරලා බලලා ඔවුන්ට ප්‍රතිජීවක ඖෂධ ලබා දීලා තියෙනවා. ඒ වගේම මාස් පළඳින්න උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම බන්ධනාගාරයේ තත්ත්වය, කියන්නේ උසාවි ඉදිරිපත් කිරීම, අමුත්තන් පෙන්වීම සාමාන්‍ය පරිදි සිදු වෙනවා. මේක තමයි බන්ධනාගාරයේ දැනට ගාල්ල බන්ධනාගාරයේ ඇතිවී තිබෙන තත්ත්වය. අපිට රෝගී තත්ත්වයක් ආරංචි වෙච්ච, කියන්නේ රෝගී තත්ත්වයක් පෙන්වු කරන අනිකුත් රැඳවියන් වෛද්‍ය උපදෙස් මත අපි බන්ධනාගාරයේ රෝහලේ වෙනම රඳවලා තියෙනවා. දැන් මේනකොට කී දෙනෙක් විතර වෙනම රඳවා තිබුණාද? මේනකොට කිසිම එහෙම රඳවල නැද්ද? වෙන දෙනෙක් 7 දෙනෙක් රඳවලා තියෙනවා. ඒ වෙනම බන්ධනාගාර රෝහලේ 7 දෙනෙක් රඳවලා තියෙනවා. වෙනම රඳවලා තියෙනවා. ඔවුන් සමග සිටි ඇසුරු කළ පුද්ගලයෝ කොහොමද? ඒක වෛද්‍ය උපදෙස් තමයි ඒක ලබා දෙන්නේ. උඩ රෝගී ලක්ෂණ පෙන්වුම් කරොත් තමයි මේ ප්‍රතිජීවක ඖෂධ ලබා දීලා තියෙනවා. ඔවුන් රෝගී ලක්ෂණ පෙන්වුම් කරපු අය තමයි බන්ධනාගාරයේ රෝහලේ නවත්තලා තියෙන්නේ. මේකේ කොහොමද මේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි කට්ටියද නැත්නම් රිමාන්ඩ් බන්ධනාගාරය. මේක රිමාන්ඩ් බන්ධනාගාරයක් ගාල්ල.